අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගත්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වෙයි. වවුනතිව්වලදී සැක කටයුතු ලෙස පොලිස් සැරයුම් යයි. කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 560 ඉක්මවයි. විපතටපත් වූවන්ට ආශිර්වාද පතා දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක්. ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එල්ල වූ දෝෂාභියෝගයේ ජයගනි. දැන් දේශීය පුවත්. ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාපස් සමක්කම අතර ඇති වූ ගනුදෙනුවේදී සිදු වූ බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වරද්දු නිකුත් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ භාර වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේ වරින්තු නිකුත් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අද දින උදෑසන ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා. මේ වන විට මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න අතර පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී එහි ප්‍රධාන විධායක ලෙස රාජකාරී කළ කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජයනායක මහත්මියගේ බැංකු කිරිමට ඩොලර් මිලියන 2ක් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරින් තුනෙකුත් කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජයනායක යන අය සැකකරුවන් ලෙස නම් කරමින් රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින්තු නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. මෙම සිද්ධියට අදාළව කපිල චන්ද්රසේන සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබා ගන්න ලෙස නීතිපතිවරයා විසින් පසුගිය තුන්වැනි දින වැඩබල පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබුණා. බඩකලපුව ප්‍රදේශයේ පදිංචි වලච්චෙන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක් වවුනතිව් පොලිස් වසමේ මුල්ලංගුණ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක් වවුනතිව් මුල්ලංගුණ ප්‍රදේශයේදී අද උදෑසන වවුනතිව් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුම්කට අනුව මෙම මළසිරුර සොයාගත් බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදී මඩකලපුව පූතුරු ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්. වවුනතිව් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. රැකියා විරහිත උපාධිධාරීන් හට මාර්තු මස පළමුවැනිදා සිට රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. යද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ලංකාවේ දේශීය වගාවන් කෘෂි ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට යෝජිතයි. එම වැඩසටහන් අතරින් ලංකාවේ පළතුරු නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ලංකාව තුළම එම නිෂ්පාදන අගය එකතු කළ ද්‍රව්‍ය හැටියට විදේශ වෙළඳපොළට සකස් කිරීම සඳහා දේශ වෙළඳපොළට සකස් ලබා දීම සඳහාත් අවශ්‍ය විශේෂිත කර්මාන්ත ශාලාවක් පන්නල ආයෝජන මණ්ඩල කලාපය තුළ පිහිටවන්නට කර්මාන්ත මාත්තුමා විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැනට ලංකාවට විශාල ලෙස ගෙන්වන පළතුරු යුෂ ඇතුළු දේ ක්‍රමානුකූලව අඩු කරන ගමන් ලංකාවේ පළතුරු නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නටත් අදාළ කර්මාන්තයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සහ පළතුරු ලංකාවේ වෙළඳපොළ තුළින් ලබා ගැනීම ප්‍රවර්ධනය කරන්නටත් අවශ්‍ය අවස්ථාව සලසා දෙන්නට කැබිනට් පත්‍රිකාව හරහා යෝජනා කළා අවස්ථාව සලසා දීලා තිබෙනවා. 2012 වර්ෂයේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටින පළදායී රැකියාවක නිරත නොවන සියලු දෙනාට රාජ්‍යාංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. එයා සම්බන්ධිත කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට තවදුරටත් විස්තරාත්මකව ඉදිරිපත් කළා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයටම
ජාති ආගම් කුල වර්ණ ලිංග ભેද වලින් තොරව සියලුම උපාධාරීන්ට තම විධිමත් පුහුණුවක් යටතේ රාජ්‍ය අංශයේ රැකී අවස්ථාවක් ලබා දෙනවා. උසස් තාක්ෂණයේ පිළිබඳ උපාධියට සමාන ඩිප්ලෝමාවන් තිබෙනවා නම් ඒ අය පිළිබඳක් මේ රැකියා සැපීමේදී සලකා බලන්නට කියලා විශේෂ කැබිනට් පත්‍රිකාවේ සටහනක් ජනාධිපතිතුමා විසින් යොදලා තිබෙනවා. එවැනි ඉහළ ගුණත්වයෙන් යුත් ඩිප්ලෝමා ධාරීන් ඉන්නවා නම් ඒ අයත් මේ උපාධිධාරී රැකියා අවස්ථා යටතේ ඉල්ලුම් කරන්නට අවස්ථාව ලැබෙනවා. පසුගිය සිකුරාදා දිනේ ඊයේ දිනේදී උසස් තාක්ෂණික ආයතනවල ශිෂ්‍යයන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර කීපයක නිරත වෙනවා ඔබ දකින්නට ඇති. එක දවසකින් අවුරුදු 60ක් 70ක් තිබුණ තත්ත්වේ මාසෙකින් දෙකකින් සුමානකින් විසඳන්න බෑ. එහෙම රාජකාරිය බාරගත්ත ගමන්ම බොහොම පැහැදිලිව කිව්වා අපි මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා කැපවෙච්ච අය ලෙස අධ්‍යාපනයේ අවස්ථා සියල්ල පුළුල් කරලා අපොසු උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට උරුමකන් නොලබන සියලු දෙනාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදය අවසන් වෙන්නට පෙර හැම කෙනෙකුටම උසස් අධ්‍යාපනයේ උපාධියක් දක්වා ගමන් කරන්න අවශ්‍ය මාර්ග සකස් කිරීම සඳහා සාකච්ඡා වැඩමුළු සම්මන්ත්‍රණ 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට තබලා තියෙනවා. පසුගිය ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණයේ හේතුවෙන් සමස්ත ආර්ථිකයේම අක්‍රිය වී ඇති බව රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සුකේර්වජයේ වැරදි මූල්‍ය කළමනාකරණයේ හේතුවෙන් ඇති වූ ආර්ථිකමය අක්‍රියතා පිළිබඳව පෙන්වා දෙමින් රජය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව 2019 නොවැම්බර් මාස 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදුරදර්ශී සහ කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා ආර්ථිකයම අක්‍රිය වී ඇතැයි රජය පවසා සිටිනවා. මෙම තත්ත්වය හමුවේ කෘෂිකර්මය, නිදහස් සෞඛ්‍ය සේවය, ඉදිකිරීම් කර්මාන්තය, ආහාර ද්‍රව්‍ය සැපයීම, තේ කර්මාන්තය සහ නිෂ්පාදනය වැනි ප්‍රධාන අංශ ගණනාවක් අඩාල වීමට බලපා ඇති බවටයි එම නිවේදනයෙන් දන්වා තිබෙන්නේ. ආර්ථික අක්‍රිය වීමට මූලික හේතුව සේවාවන් සඳහා කළ යුතු ගෙවීම් නොකර තිබීමත් පෙර රජය 2019 සඳහා අනුමත කළ අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන සියල්ලම පාහේ පසුගිය නොවැම්බර් වන විට වියදම් කර තිබීමත් බව එමගින් දන්වා තිබෙනවා. එබැවින් නොවැම්බර් දෙසැම්බර් මාසවල රජය කළ වියදම් පියවීමට භාණ්ඩාගාරයට නොහැකි වී ඇති බවත් සඳහන්. 2019 වසරට අනුමත රජයේ ආදායම රුපියල් බිලියන 2400ක්. එහෙත් දෙසැම්බර් මාස වන විට ලැබී තිබූ මුදල රුපියල් බිලියන 1800 ඉක්ම නොවූ බව එම නිවේදනයේ දැක්වෙනවා. මුල් ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 600ක හිඟයක් ඇතිව ඇති අතර එබැවින් වසර අවසන් වන විට මාස දෙකකට වැඩි කාලයක් කළ යුතු බොහෝ කෙවීම් නොකර තිබූ බව රජය පෙන්වා දෙනවා. ජනාධිපතිවරණයේ වියදමින් නොපිය වූ මුදල රුපියල් මිලියන 1188ක්. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෙවිය යුතු මුදලෙන් රුපියල් මිලියන 25696ක් ගෙවා නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිස් සහනාධාරය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය බැංකුවලට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 45856ක් වෙනවා. පොහොර සහනාධාරය සඳහා සැපයුම්කරුවන්ට මිලියන 23,950ක් ගෙවීමට ඇති අතර මහා මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ මුදල රුපියල් මිලියන 18,449ක්. ගම්පෙරළිය උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 3,126ක් වෙනවා. පරිමාර්ග සහ ග්‍රාමීය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් නොපෙවූ ප්‍රමාණය රුපියල් මිලියන 6,558ක් වෙනවා. පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වලට නිසි පරිදි ඖෂධ සැපීමට නොහැකි වීමෙන් නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී ඇති අතර දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටි ඇති බවටත් මෙම නිවේදනයේ පෙන්වා දෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මොල් 700කින් අඩක්ම වැසී ගොස් ඇති බවත් 400කට අධික තේ කම්හල් වලින් විශාල කොටසක් අකර්මණ්‍ය වී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම රාජ්‍ය බැංකු පද්ධතියද අකාර්යක්ෂම කළමනාකරණයට ගොදුරු වී ඇතැයි රජය ප්‍රකාශ කර සිටිනවා. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය හා විධායක නිලධාරීන් සිය තනි මතයට ක්‍රමවේදයෙන් බැහැරව ඇප රහිතව සැපයුම් ණය අයකර ගැනීමට නොහැකිව තිබෙන බවත් එම ප්‍රමාණය රුපියල් බිලියන 72ක් බවත් දන්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය මෙම අර්බුදයෙන් ආර්ථිකය මුදා ගැනීමේ අදිෂ්ඨානයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි රජය එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ. අයවැය හිඟය 2025ක් වන විට 104 දක්වාත් 80%ක් වන රාජ්‍ය ණය 70%ක් දක්වාත් අඩු කිරීමට මෙහිදී සලසුම් කර තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම රජයක වගකීම බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට අපේක්ෂා කරන බව සඳහන්. උසස් අධ්‍යාපනයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් පවතින අතර තේ කුරුඳු ගම්බිරි සහ
වෙනත් වැවිලි පෝක වගාව සංවර්ධනය කොට අපනයනයට යොමු කර තිබෙනවා. පතුකම් කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවීම මාර්තු පළමුවනදා ආරම්භ වන අතර උපවගාව දියුණු කොට සීනිහා එතනොල් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. කජුවකාවේ සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන්ට අවශ්‍ය බාණ්ඩ 10ක් සහනදායි ලෙස ලබා දීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මාර්තු පළමුවනදා සිට ක්‍රියාවට නැංවීමටයි තීරණය කර තිබෙන්නේ. වසදමීමට හෝ පෞද්ගලීකරණයට තෝරාගෙන තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමස්ත සංවර්ධනයට දායක කරගත හැකි ආයතනයක් බවට පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. 2019-2020 මහකන්නේ ව්‍යසන නෙලීම මෙවන විට ආරම්භ වී ඇති අතර වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් නියම කර ඇති බවද රජය දන්වා සිටිනවා. ගොවීන් දිරිමත් කරමින් සමස්ත කෘෂිකර්මාන්තයේ ප්‍රසාරණයක් ඇති කිරීමට විධිමත් සැලසුම් සම්පාදනය කර ඇති බව රජය මෙම නිවේදනය මකින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. සියලු දෙනා එකට එක්වී වැඩ කළ යුතු කාලයක් වර්තමානය තුළ නිර්මාණය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිසත්තනායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙතට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිසත්තනායක මහතා ඊයේ මහනුවර හරකව ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයට පැමිණ එම විහාරයේ විහාරාධිපති හිමියන් පැහැදටුවා. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිසත්තනායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. නිදහස් දිනයේදී ජනාධිපතිතුමා කරපු කතාව බොහෝ හොඳ ගාර්ණා තිබුණා. එතුමා සුජුව සහ තමන් දරන මතය ප්‍රකාශ කිරීම මම දකිනවා ඒක හොඳ කාරණයක්. වල්පල් වෙන හැලි දොඩවනවට වඩා තමන් රට වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් ඉෂ්ට කරන කාරණා ගැන නායකෙක් ජාතික නිදහස් දිනය තේරුම් අරගෙන කතා කිරීම වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. එතුමා ඒ කතාව හරය ගත්තහම ඒක ක්‍රියාත්මක කරන්න කොයිතරම් එතුමට පසුබිමක් තියෙනවද කියන කතාව. ජනාධිපතිවරණ ඉවර වෙලා 3 මාසෙකුත් ගත වෙලා ඉවරයි. හැබැයි රටේ පරිපාලනමේ වෙනසක් ඇති කරන්න ඒ දැනෙන ආකාරයට යම්කිසි පියවරකට එළබෙන්න තාම හැකියාවක් නැති වෙලා තිබෙනවායි කියලා පේනවා. තාමත් පරිපාලනේ අයාල යනවා. සමාජයේ එපා කියපු හොරු කියපු වංචාකාරයෝ කියපු කණ්ඩායමක් එක්ක තමයි එතුමා මේ ගමන යන්න සිදු වෙලා තිබෙන්නේ. මම දන්නේ මහා මැතිවරණයෙන් පස්සේ කුමන වෙනසක් ඇති වේවිද කියලා. මම විශ්වාස කරනවා හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන කාලයකට ඇවිල්ලා තියෙනවා. මොකද අපේ රට හුඟක් ආපස්සට ගිහිල්ලා. ඒක මැති අපිට යලි එකට හිටගෙන රට ගැන හිතලා වැඩ කරන්න. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ ඇයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධිංශ සමාජිකයන් නව දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මේ මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විරිසුරු මඩුල්ල අද නියම කර තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ ඇයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධිංශ සමාජිකයන් නව දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මේ මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විරිසුරු මඩුල්ලක් නියම කළා. මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ ගියාන් කුලතුංග යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විරිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා මහතා නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනුවක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නා. මෙහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුත්කල විරිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන දුරකථන ඇමතුම් වලට අදාළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහා ලබන 11 වනදා විත්තියේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස පැමිණිල්ලට නියම කළා. අනතුරුව එම කටයුතු වල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ලබන 13 වනදා කැඳවීමටද ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවා. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අනතින නිලධාරී ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, WD උපසේන, RMPK රාජපක්ෂ, SM රවීන්ද්‍ර රූපසේන, චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයසාමි බාලසුබ්‍රමණියම්, තරංග ප්‍රසාද් ගමකේ සහ TER පීරිස්සන යුද හමුදා බුද්ධිංශ සමාජිකයන් නව දිනක නම් කර තිබෙනවා. 2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. මාර්තු මස පළමුවනදා සිට වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඊයේ දින පැවති පාර්ලිමේන්තු සභාවාරයේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරන රාජ්‍ය ආයතන වශයෙන් නඩත්තු කරන වතු වතු සංවර්ධන මණ්ඩලය එවැගේම රාජ්‍ය වැවිලි ආයතනය එවැගේම ඇල්කඩුව ප්ලාන්ටේෂන් වැනි ආයතන යටතේ රාජ්‍ය ආයතන යටතේ තියෙන වතු පරිපාලනය සම්පූර්ණයෙන්ම පසුගිය අවුරුදු 20ක කාලය තුළ කඩාවැටි 2015 දී මේ ආයතන ප්‍රතිසංස්කරණය කරමින් ආයතන අරා RPC රීජනල් ප්ලාන්ටේෂන් කම්පනීස් විසින් පාලනය කරන ඒ වතු වලටත් යම්කිසි ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමයක් අපි ඉදිරිපත් කිරීමට උත්සාහ කරා. ඒ අරා මේ රාජ්‍ය වැවිලි ආයතන ප්‍රතිසංස්කරණය කරමින් මේ තියෙන සාමූලික ගිවිසුමෙන් ඉවතට ඇවිල්ලා අලුත් ක්‍රමයේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමේ උත්සාහයක අපි නිරත වුණා. මේ දේශපාලන වශයෙන් 10ක් කියන ඉලක්කමක් තබාගෙන ඒ 10 ලබා දීමෙන් මේ ප්‍රශ්නය නැවතින්නෙත් නැහැ මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. නමුත් අපි සන්තෝෂ වෙනවා රුපියල් 10ක් ඒ මූලික වැටුමක් ඇටියට දවසකට ලබා දෙනවා. ඒ උනාට ඒක විසඳුමක් නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඕනාකමින් ඉල්ලනවා මේ ප්‍රති ලබා දීමෙන් අපි දැනට ඒ උත්තරයක් ලබා ගත්තත් ස්ථීර උත්තරයක් ලබාගෙන මේ වැවිලි කර්මාන්තය ගොඩනගන්නට අපි ඒ සුළු නැත්තම් කුඩා තේවතු ඒ ක්‍රමයකට අපි වෙනස් වෙන්නට ඕනේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වලා තියෙන හැම කරුණක් පිළිබඳවම කටයුතු කරන්න අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරනවා කියන එක මේ වෙලාවෙත් මතක් කරනවා. ඒ වෙනුවෙන් තමයි මූලික වශයෙන්ම මේ දින 100 ඇතුලේ සිදු නොකළ යුතුව තිබුණත් විශේෂයෙන්ම කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ කටයුත්ත වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට ඒ සඳහා මූලික ප්‍රතිපත්ති තීන්දුවක් කරන් තියෙනවා. අපි ලබා දීලා තිබුණේ නැහැ පොරොන්දුවේ කොහෙවත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කටයුත්ත වෙනුවෙන් කටයුතු කරනවා කියලා. නමුත් කෙසේ නමුත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවක් හැටියට ඔබතුමන්ලට අවුරුදු 5ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච කාරණාව. අපිට වතුකරේ ජනතාවගේ ඒ ඉහළ ජනවරමක් නොලැබුණත් ගෝඨාභය රාජපක්ෂ ජනතුමා ජනාධිපතිතුමා මෙරටේ සෑම ජන කොටසක්ම සමානව සලකන්න ඒ වැඩපිළි ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් 1000ක ඒ ප්‍රතිපත්තිය තීන්දුව අරන් තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරන්නත් අපි වගකීමෙන් කටයුතු කරනවා කියන එක මේ සභාවට මේලා අපි මතක් කරනවා. ජනාධිපති ලේකම් පීබි ජයසුන්දර මැතිතුමත් එක්ක පසුගිය සතියේ පවත්වපු රැස්වීමේදී ගලු මුරසනේ මන්ත්‍රීතුමනි මේ සඳහා එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. මාර්තු මාසයේ පළවෙනිදා ඉඳලා දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ කටයුත්ත සඳහා රුපියල් 1000 කියන එක මූලික වැටුමක් ඇටියටද සාකච්ඡා කරලා තියෙන්නේ කියන එකත් මේ සභාවට දෙන්න. වැටුමක් ඇටියට විශේෂයෙන්ම වතු සමාගම් වලින් ඉල්ලීමක් කරලා තියෙන්නේ මූලික වැටුප ඇටියට රුපියල් 1000 කටයුත්ත කළ යුතුයි කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය තීන්දුව අරන් තියෙන්නේ. දැන්ටමත් අපි වැඩපිළිලක් සකස් කරගෙන යනවා මේ ජනතාව පොදු ප්‍රවාහන සේවයක ඒකාබද්ධ කරලා. ඒ වගේම දුම්රියවලට මේ ජනතාව ගන්න පුළුවන් නම් මේ වාහන තදබදේ අවම කරගන්න පුළුවන් වෙනවා, ඉන්ධන නාස්තිය අවම කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව වෙන කිසිදු ආකාරයෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි හොඳ සාර්ථක දුම්රිය සේවාවක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුක්ත දුම්රිය කට්ටල ගෙනීම සඳහා වැඩපිළිලක් සකස් කරනවා වගේම දුම්රිය මාර්ග හොඳ තත්ත්වයෙන් සකස් කිරීමේ වැඩපිළිලකුත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම මම ඊටමත් වගකීමෙන් කියනවා මේ මොනතරම් ප්‍රශ්න තිබුණත් ගැටලු තිබුණත් විදුලිය බිඳ වැටීමකින් තොරව කප්පාදුවකින් තොරව විදුලිය ජනතාවට ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා. අනිවාර්යයෙන්ම අපි ඒක ක්‍රියාත්මක කරනවා කියන එකත් අපි ස්ථිර වශයෙන්ම සඳහන් කරන්නට කැමතියි. විදුලි බල මණ්ඩලයේ හනිත දෙල් නීතිගත සාස්ත්‍රාව මේ ආයතන දෙකම ලාභදායි මට්ටමට පවත්වාගෙන යෑමේ වැඩපිළිලක් ක්‍රියාත්මක කරන බවත් ජනතාව පොදු ප්‍රවාහණයෙන් ඈත් වීම රටේ දියුණුවක් හෝ සංවර්ධනයක් විදිහට අපිට දකින්න පුළුවන්කමක් නැහැ. රටේ ප්‍රශ්නයක් විදිහට තමයි අපි මේ පිළිබඳව දැකිය යුතුවන්නේ. එම නිසා විශේෂයෙන්ම සමස්තයක් විදිහට මේ පොදු ප්‍රවාහන සේවයේ ප්‍රතිසංස්කරණයක අද අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබසඳලා බස් ටිකක් ගෙනහලා දාලා ඒ වගේ මෝටර වන ආඥා පනතේ සලකුණක් හඳුන්වා දීලා මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ කාලය තුල ලංකා ගවනාන මණ්ඩලය 2017 වසරේ 161 කෝටි 82 ලක්ෂයක් ලාභ ලැබුවා. 2018 වසරේ කෝටි 200ක ලාභයක් ලැබුවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා අපේ අමාත්‍යාංශය තුලින් ලංකා ගවනාන මණ්ඩලයේ යම් ස්ථානයකට ගේන්න පුළුවන් වුණා. දැන් අපේ රාජ්‍ය ඇමතුමා ඉන්නවා, දිල් මම්ගේ ඇමතුමා, ඒත් වගේම දුම්රිය ඇමතුමා ඉන්නවා, රත්නායක ඇමතුමා. මම සුභපතනවා මේ අමාත්‍යාංශය මේ විදිහට ඉදිරියට රණ යන්න. කොරෝනා වෛරස් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 563 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 28,000ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ අතර වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සහ වෛරසයේ වැළඳී සිටින පුද්ගලයන් සිහිපත් කරමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.
ලොව පුරා පැතිර යමින් පවතින මාරාන්තික කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 563ක්. වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 28,018ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරේ. ගෙවුණු පැය 24 තුළදී චීනය තුළ නවමරණ 73ක් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසය පිළිබඳ ලෝකවාසීන්ගේ ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින්. රටවල් 28ක කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති අතර චීනෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තින් හා සිංගප්පූරුවෙන්. වෛරසයේ නිජ භූමිය වූ චීනෙන් පිටත පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් එක් අයෙකු හොන්කොන් හා අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 3 දෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඔවුන් පසුගිය මාසයේ සිංගප්පූරුවේ සංචාරය කළ දෙදෙනෙකු බවයි කොරියාවේ රෝගපාලන හා මර්ධන මධ්‍යස්ථාන ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදිත මුළු සංඛ්‍යාව 17ක් වනවා. චීනයේ වූහාන් නගරින් ඉවත් කරගත් මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වූහාන් නගරයේ සිට වී සිටි මලයාසියානු ජාතිකයින් 107 දෙනෙකු පසු කියතා කුවාලාලම්පූර් වෙත රැගෙන ආ අතර ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් රෝහල්ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම තායිවානයේ සියලුම ජාත්‍යන්තර නෞකා තහනම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර චීනයේ සිට හොංකොං වලට පැමිණෙන සීලම් පුත්කලින් දිනදා 4ක කාලයක් නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එළඹෙන සෙනසුරාදා දින සිට මෙය ක්‍රියාත්මක වන බවයි. හොංකොං හි මේ වන විට කොරෝනා රෝගී වෛරසය ආසාදනය වූවන් 21 දෙනෙකු වාර්තා වන අතර එක් අයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙම තීරණය ගැනීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. කොරෝනා වෛරසය ආසාදනය වූ ලාබාලතම දරුවා පිළිබඳ චීනයේ වූහාන් නගරෙන් වාර්තා වනවා. එම දරුවා බිහි වී පැය 30කට පසුව වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර දරුවා ප්‍රසූත කිරීමට පෙර මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා මේ වන විටත් දියතලාව යුද හමුදා කඳුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබාගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. කොරෝනා වෛරසය පැතිර යාමින් පසු විදෙස්ගත වන චීන සංචාරකින්ගේ සංඛ්‍යාව අඩුවීම සහ මගේ ඉල්ලුම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදු කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ගුවන් ගමන් අඩු කිරීම අද දින සිට මාර්තු මාස 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් වූ ලෝකවාසී ජනතාවට පින් අනුමෝදන් කිරීම හා වෛරස හේතුවෙන් රෝගී වී සිටින ජනතාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමේ බෝධි පූජා පින්කමක් ඊයේ දින නාරාහෙනපිට අභයාරාම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරස හේතුවෙන් විපතට පත් වූ ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා චීන මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ බෝධි පූජා පින්කමක් ඊයේ දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිතමම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.